පොහොර අවශ්‍යතාවය ඒ වගේම අස්වැන්නේ ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන අඩුවීම ඒ වගේම දැනට පෝෂණමය වශයෙන් විශාල පිරිසක් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඒ වගේම රටේ ජනතාවගේ ආදායම් වලින් 75%ක් පමණ දැන් ආහාර වලට පමණ වියදම් වෙන තත්ත්වයක් මේ උද්දමනයත් එක්ක ඇති වෙලා තියෙන බව වාර්තා වුණා. ඒ වගේම මේ පෝෂණ තත්ත්වයන් අඩාල වීමේ කාරණේ නිසා නිසි පෝෂණ තත්ත්වයේ සහිත ආහාර වේලක් ලැබෙන පිරිස රටේ ජනගහනයෙන් 5%ක් පමණ බව වාර්තා වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 10ක පමණ කාලයක ඉඳන් මන්ද පෝෂණ තත්ත්වයන් එහෙම පැවතිලා තියෙන රටේ මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඒක උග්‍ර වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා ගත යුතු කෙටි කාලීන ක්‍රියාමාර්ග මොනවද? මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග මොනවද කියන එක ඒ විශේෂඥයින් ඉදිරිපත් කළා. ඒ වගේම අපගේ විශේෂයෙන්ම අපේ රාජ්‍යංශයේ ඊට වගකිව යුතු කෘෂිකන් දෙපාර්තමේන්තුවේ ආහාර පරිශ්‍රණ අංශවල අය යෝජනා කළා. ඉතින් අපි යෝජනා කළා මුදල් අමාත්‍යාංශයට දැනට මේ ආදායම් සහ ගෘහස්ත වියදම් පිළිබඳව කරන සමීක්ෂණය 2019 පස්සේ කළා නෑ. ඒක වහාම කරන්න කියලා. මොකද ඒ මගින් නිවැරදි තොරතුරු ලැබෙනවා මේ ආර්ථික අර්බුදයේ සමාජ ප්‍රතිඵල සම්බන්ධයෙන්. ඒ වගේම යම් යම් ආකාරයකට අපි ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කිරීම ආදී ප්‍රතිඵල ගත්තත් ඒ වයින් අපේ කර්මාන්තවලට රැකියා නියුක්තියට ඒ වගේම අපේ පෝෂණ තත්ත්වයන් වලට ඇති වෙන බලපෑම සැලකිල්ලට ගැනීමට ඒවා බොහොම උපකාරී වෙනවා. ඒ සම්බන්ධයෙන් වෙන වැඩපිළිවෙලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක රජයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී රටේ මේ තියෙන ප්‍රශ්නයට යම්කිසි ආකාරයක විසඳුමක් හැටියට.